ඇමතිතුමනි මේ වන විට ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදිහට අඩුවීමක් පෙන්වුම් කරලා තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගන්න ක්‍රමයක් තිබෙනවාද? ඉන්ධන ගබඩා කිරීමට අපිට දැනට හැකියාවක් නැහැ. ඒ සඳහා ගත යුතුව තිබුණු පියාමාර්ගයේ විදිහට මම දැන් තමත් ඉන්දියාව බාරයේ තිබෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් ගන්න සූදානම් කරලා තිබෙනවා. මොකද මේවා 2001 වර්ෂයේ ඉන්දියාවට බදු දීලා තියෙන්නේ. ඒ සඳහා තාම කැමැත්ත අපිට ප්‍රකාශ කරලා නැහැ. නමුත් අපි දැඩි උත්සාහයක් දරනවා. ඒ ගත්තත් අපිට ෂණිකව මේ කටයුත්ත කරන්න බැරි වෙනවා. මොකද ඒවා අලුත් වැඩියා කළා තමයි ඉන්ධන ගබඩා කරන්න වෙන්නේ. ඒ නිසා අපිට ඇත්තටම ඉන්ධන ගබඩා කිරීමේ හැකියාවක් තියෙනවා. අනාගතයේදී සැලැස්මක් තිබෙනවද මේ ඉන්ධන ගබඩා පහසුකම් මෙරට තුල ඇති කරන්න? දැන් අපි හම්බන්තොට ඉදමක් ඉල්ලලා තියෙනවා ගබඩා සංකීර්ණයක් තව සකස් කරන්න. ඒක ලැබුණු විගස අපි ඒ සඳහා කටයුතු කරනවා. ඒ වගේම අපි ඒ අතරේ වෙනම ක්‍රියාමාර්ගයකට යනවා. මේ අතරේ රජයන් සමග සාකච්ඡා කරගෙන යනවා. නියුසුමක් මගින් විගතම මේ ආකාරයෙන් මේ මිලට ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව. එය සාර්ථක වුණොත් ඒකත් මේ රටට ලොකු වාසියක් බවට පත් වෙනවා.